පත්තු කරලා සංවිධානන් තුළ සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ මා බලවත් කරලා සංවිධානන් තුළ සියල්ල කළ හැකිවේ සියල්ල කළ සැකයක් බියක් සමිදෝ බලවතානු නිතමා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානු රැකගන්න මා සමිදේ දිවිනා සෑම මොහොතේ බලවත් කරනා සංවිධානන් තුළ සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ පිසදා කඳුළු සනසා සෑමනපුරෙන් පිසදා කඳුළු සනසා මුදවා සෑමනපුරෙන් සංවිධා ඔබයි නිවනේ පෘථිවියේ ප්‍රසංසාවේ සියල්ල කළ හැකිවේ මා බලවත් කරලා සංවිධානන් තුළ සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ අදර සහෝදර සහෝදරයනි අදර දරුවනි ඔබ සියදනාටම චේසු පිහිටයි. අපි මේ ජීවත් වෙන කාලේ 2020 මේ වසරේ ආරම්භයේ ඉඳලම ලොකු ව්‍යසනයකට මුහුණ දෙමින් ඉන්නේ. එනිසා අපි කවුරුත් දන්නවා, පුංචි දරුව පවා දන්නවා කොරෝනා කියන්නේ මොකක්ද කියලා. එනිසා ඒ ගැන අපි කාටත් පැහැදිලි කරන්න උවමනා නැහැ. ඒක හැමෝටම පැහැදිලි. කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා පැහැදිලි. කොහොමද එකිනෙකා අතර පරතරය තියාගෙන කතා කරන්න ඕනි කියන එක පැහැදිලි. කොයි විදියට අපි ආරක්ෂිත විය යුතුද කියන එක පැහැදිලි. පුංචි දරුවෝ පවා ඒක හොඳින් ක්‍රියා කරනවා. මේ වෙලාවේ අපි කල්පනා කරලා බැලුවොත් මට වගේ මතකයට එනවා අපි හැමෝම ගායනා කරන ගීතිකාවක්. මා බලවත් කරන සංවිධානන් තුළ සියල්ල කළ හැකිවේ. නැත මා සිතේ බියක් සමිදෝ බලවතානොවේ. රැක ගන්න මා සමිදේ. ගෙවෙනා සෑම මොහොතේ. විසදා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරෙන් සමිදා ඔබයි නිබදී තුති ප්‍රසංසාවේ ගිනිදැල් හදේ සුසුමන් සිතේ නිවනා සමිදු ඔබවේ ඉඩ දෙන්න මට සමිදේ රැඳවෙන්න ඔබ සුරතේ. මේ ගීතිකාව අපි හොඳට ගායනා කරනවා, ලස්සනට ගායනා කරනවා.
බොහොම බලයකින් ආදරයකින් මේ ගීතිකාව කියලා විශේෂයෙන් සුවමේහන් වලදී. ඒත් ඇත්තටම අපි මේ ගීතිකාව කිව්වට මේ ගීතිකාව තුළ දෙවියන් වහන්සේගේ අපිට දෙන පණිවිඩය අපිට පැහැදිලිද? අපි ඒකයි කල්පනා කරන්නට ඕනේ. දැන් ඒක අපි කියන්නම් ඔයාලට කියන්න පුළුවන්. ගායනා කරනවා කියන දෙවරක් අපි යාඥා කරනවා කියලා කියනවා. එතකොට මේක යාඥාවක් කරගන්න ඕනේ අපේ ජීවිතේ. උන්වහන්සේ අපේ කඳුළු පිස දානවා. ඒක කතාවන් දෙකක් නෑ. ඒක විශ්වාස කරනවා අපි. පැහැදිලිවම මේක අපි අත්දකිනවා. මුළු ලෝකෙම. ඒසද දවසේ මේ යාඥා මේ අපි කතාව තුළ විශේෂාකාරයෙන් අද දවසේ මම ඔබ ගෙනියන්නට කැමති සුදවර මාක්තුමාගේ සුවිශේෂයේ පස්වන පරිච්ඡේදයේ 35 වන වගන්තියේ සිට 40 වන වගන්තිය දක්වා සුළු මොහොතක් ඇහුම්කන් දෙමු. මේක ස්වාමින් වහන්සේගේ තව ලොකු ප්‍රාතිහාරයක් මාර්ථ දමනය. එදා සවස් වූ කලාපි එගොඩ යමී උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසෙක. ඔහු සමයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිණි. එවිට චණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරි යන තරමට ඒට රළ ගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තේ මත නිදාහුන්සේක. ඔවුන් වහන්සේ පුබුදවා ගුරුදේවෙනි අප විනාශ වන්න ළඟය. ඔබට කිසි ගණනක් නැද්ද ඇසුව. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්චල වෙවයි මුහුදට අණ කළසේක. සුළඟ නැවතිනි මා නිශ්චලතාවයක් විය උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්ද ඇසු සේක. ඔබහත් භීතියකින් ඇල්ලේ මේ කවරෙක්ද සුළඟසා මුහුද පවා උන් වහන්සේට කීකුරු වන්නේ යැයි එකිනෙකාට කීය. ප්‍රේමවන්තේනි, ආදර දුවේ පුතේ, මේ ප්‍රාතිහාරය තුළ ස්වාමින් වහන්සේගේ වචනේ ඒ ගැඹුරු පණිවිඩයට අපි පොඩ්ඩක් ඇහුම්කන් දෙමු. උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූ සේක. ඒක ඇත්ත. මහා භීෂණයක්, චණ්ඩ මාරුතයක් මේ ලෝකයේම හමාගෙන යන මොහොතක උන්වහන්සේ අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේමයි. දැන් උන්වහන්සේ ජීවමානව ඉන්නවා කියලා අපි කියනවා. උන්වහන්සේව පැහැදිලිවම අපිට කියන උන්වහන්සේ නාමෙන් දෙදෙනෙකුව දෙදෙනෙකු රැස්වන තැන උන්වහන්සේ වැඩ සිටින බව. දැන් ඔබේ නිවසේ උන්වහන්සේ නැද්ද? ඔබේ ආඥාව තුළ උන්වහන්සේ නැද්ද? උන්වහන්සේ ඉන්නවා. මේ ගෝලොත් එක උන්වහන්සේ හිටියේ නැද්ද? ශාරීරික උන්වහන්සේ එතන හිටියේ. අද උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ආත්මිකව ඉන්න උන්වහන්සේ. ඔබේ විශ්වාසය තුළ උන්වහන්සේ අපතුල ජීවත් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න. අපි විශ්වාස කරන වචනය ප්‍රායෝගිකව අත්දකින්න ඕන කාලයක අපි ඉන්නේ අම්මේ තාත්ති දුවේ පුතේ. අපිට හැකියාවක් තියෙන්න ඕනේ මේ මං ඉස්සලා කිව් ගීතිකාව වගේ මා බලවත් කරන සංවිධානන් තුළ සියල්ල කළ හැකි වෙයි. නැත මා සිතේ සැකයක් බියක් සමිඳෝ බලවතා නොය. රැක ගන්න මා සමිදේ ගෙවෙනා සෑම මොහොතේ. ද මේ මොහොත මාර්ථ දමනේ අපි දකිනවා
ඒ මොහොතේ උන්වහන්සේට කෑ ගහනවා. උන්වහන්සේගේ ගෝලයෝ ගෝලයෝත් දකිනවා දෙවියන් වහන්සේගේ බලය ස්වභාව ධර්මය තුළ. අද මහා ව්‍යසනයක් ස්වභාව ධර්මය තුළ මනුෂ්‍යයා නිර්මාණය කරන්නට පුළුවන් ඒක. නමුත් අද දවසේ අපි දුරස් වෙලා කතා කරන්නේ සමහර දේවල් අපි අල්ලන්න බෑ, ස්පර්ශ කරන්න බෑ. ඇයි අපි උන්වහන්සේ ගැන විශ්වාස කරන්නේ? ඇයි අපි උන්වහන්සේ ගැන අවිශ්වාස කරන්නේ? කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ. උන්වහන්සේ අපිත් එක්ක ඉන්න දැන් ගෝලෙ බය වුණා. ඒත් උන්වහන්සේම කියනවා ඔබට ඇදහිල්ල නැද්ද? මෙතන අපින් අදහන ප්‍රශ්නයක්. මම දැක්ක මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විදේශයේ විශේෂයෙන් ඔය යුරෝපා කරේ ඔය ගොඩක් දේවල් අපේ වගේ නෑ. මොන්දක මේ බලද්දි ළඟදි දවසක අපගේ ඔය සාන්තුරයන් විසින් සෙබස්තියන් මුතුමන්ගේ එවගේ අනිකුත් සාන්තුරයන් ඔය වසංගත රෝගවලට ඒ ජනතාව පෙළ ගැසිලා තමන්ගේ නගරය ආරක්ෂා කරන්නට යනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ ජනශුන්‍ය තැන්වල ගෙනියනෝ නගර ආශිර්වාද කරන්න අපේ රටේ පිතුමල් එක විශ්වාසයකින් කරන්න. තවත් කෙනෙක් දකිනකොට හිතන්න පුළුවන් මේ මොනවද කියලා. නෑ ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා එතන. ඒක තමයි අපේ වැදගත් අපේ විශ්වාසය තියෙන්න ඕන. පිසදා කඳුළු සනසාපුව මුදවා සෑම නපුරෙන් සමිදා ඔබයි නිබදී උන්වහන්සේ. එනිසා අපි ස්තුති කරන්නට ඕනේ. එනිසා මේ ධාතුදේව පුතේ අපේ වටිනාකම දෙවියන් වහන්සේගේ ඒ බලය විශ්වාස කරන තැනයි. එනිසා අපි තැතිගැන්වෙන්න දෙයක් නැහැ, කලබල වෙන්න දෙයක් නැහැ. ඒ මහා භීතියට ඒ මහා කුණාටුවට දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ජේසුස් වහන්සේ මුතර ආදරයකින් ඒ සංසිඳනවාද, ඒ නිශ්චල කරනවාද? එහෙනම් මේ වසංගතය දෙවියන් වහන්සේ නිශ්චල කරනවා. එනිසා වෙනදාට වඩා ඒ විශ්වාසයේ ජීවිතය තුළ දෙවියන් වහන්සේට පශ්චත්තාපයෙන් යුතුව හැරෙන්න, ලෝකයේදම පශ්චත්තාපයේ හරීම වැදගත් වෙනවා. අපේ උඩඟුව අපිව විනාශ කරනවා, අපේ මහන්තත්තක අපිව විනාශ කරනවා. අපිට දෙයක් ලැබෙන්නේ නැහැ, උඩුගමයි මහන්තත්තකමයි අපේ තත්ත්වයයි තුළ. එනිසා අපිට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙද්දී අද දවසේ ඒ වෛරසයට වසංගතයට ගොදුරු වුණ ජනතාවට ඒ තමන්ගේ අවසාන කඩිතුව දකින්න දෙමෝපියන්ට සහෝදර සහෝ දකින්නට ලැබෙන්නේ නැහැ. එනිසා මේ ලෝකේ අපි නික්ම යනවා. ඒක කොයි මොහොතේද කියන්න බෑ. නමුත් ඒට වඩා වැදගත් වෙන්නේ අපේ ජීවිතයේ තියෙන තත්ත්වයන් තුළ මනුෂ්‍යකමින් පිරුණු සමාජයක් ගොඩනැගීමයි, ආදරෙන් පිරුණු ජනතාවක් ලෙස ජීවත් වීමයි. ඒකට දෙවියන් වහන්සේ මහා බලය අපි අත් දකිනවා. එනිසා උන්වහන්සේ තුළ පාවුතුමා කියන වගේ මුල් ඇදගත්ත ක්‍රිස්තියානි කොලෙස්ටරෝල් ලිපිය දෙන පරිච්ඡේදය කියනා වගේ, කොලෙස්ටරෝල් ලිපිය කියනා වගේ මුල් ඇදගත්ත ඒ සැබෑ උන්වහන්සේට ඒකාබද්ධ වෙච්ච ක්‍රිස්තියානි ජනතාවක් වෙන උන්වහන්සේ තුළම අපේ ජීවිතය නිර්මාණය කරගත්ත ක්‍රිස්තියානි ජනතාවක් වෙන්නට ඕන. එනිසා මේ තාත්තිදුවේ පුතේ ඒ වටිනාකම අපි අත්දකිමු. එතනයි වැදගත් වෙන්නේ අපේ ජීවිතේට. එනිසා මේ වසංගත එදත් අදත් හෙටත් තිබෙන්න පුළුවන්. ඒ හැම දෙයක් තුළම හැම කෙනෙක්ම ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ වෙතට හැරුණා. අද අපින්
නවගිසුමෙන් ජනතාවක් ලෙස ඒ කුරුසියේ ස්වාමින් වහන්සේට දිව්‍ය සම්ප්‍රසාදේ ජේසු වෙතට හැරෙන්නට ඕන. එනිසා මේවා තැතිගන්වන දේවල් නෙවෙයි, ලොකු වරගලයන් තුළ විනාශයන් තුළ දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතවල ජීවත් වෙන බව උන්වහන්සේ අපිට කියන. එනිසා අපිට කලබල වෙන්න ඕන දෙයක් නෙමෙයි මේ. අපිට දීලා තියෙන මේ උන්වහන්සේ දීලා තියෙන නිවාඩුව තුළ අපි අපේ ජීවිත මෙනෙහි කරන්න ඕන. අපි උන්වහන්සේගෙන් ඈත් වෙච්ච ජනතාවක්ද? ඔබ වහන්සේ ඈත් වෙලාද? අපි ඈත් වෙලාද? අපි ගීතිකාව ගායනා කරනවා. අපි කල්පනා කරන්න ඕන දෙවියන් වහන්සේ ඈත් වෙලා නැහැ. මිනිස්සු ඈත් වුණා, දෙවියන් වහන්සේ මිනිස්සුන් ළඟ හැමදාම ඉන්නවා. කල්පනා කරලා බලන්න ඔබේ ජීවිත. එනිසා මේ තාත්ත දුවේ පුතේ මේ පවුලේ ජපමාලය, එහෙම නැත්නම් ශුද්ධ පැය, මේ අපි අපේ ජීවිතයේ උරුම කරගත්තු දේවල්. පෞද්ගලික යාඥාව ඉතාමත්ම වැදගත් වෙනවා. එනිසා උන්වහන්සේ අහනවා, ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්ද ඇසුස් එක? අපි බිය වෙලා. එනිසා අපි මොනවද කරන්න ඕනේ කියන එක දන්නේ නැති වෙලා. නමුත් උන්වහන්සේ පැහැදිලිව කියනවා, විශ්වාසයෙන් යුතුව ජීවත් වෙන්න. උන්වහන්සේ අපේ ජීවිතවල ජීවත් වෙනවා. එනිසා මේ හැම අරගලයක් තුළම, ව්‍යසනයක් තුළම, මේ පීඩාවක් තුළම, මේ කොරෝනා වසංගතය තුළ අපි ස්ථීර වෙන්න ඕන දෙවියන් වහන්සේ තුළ. මනුෂ්‍යයට අතින් ගිලීලා තියෙන්නේ, නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආදරය තුළ මෙහෙවනවා. ඒක දකින්න ඕන. ඒක නිසා තමයි අපි කියන්නේ ඒ උන්වහන්සේ මහා බලවත් කළ සම්විධානම්, එහෙනම් කළ නොහැකි කිසිවක් නැති දෙවියන් වහන්සේට කවුරුද දැනගත්තේ රහස? ඒක දන්නේ ඔබත් මාත්. විශ්වාසයෙන් යුතුව ඒ දේවාදරය දකින ජනතාවක් වෙන්නට ඕන. එනිසා මේ තාත්ත දුවේ පුතේ මේ කාල පරිච්ඡේදය දෙවියන් වහන්සේ අපට දුන්නු වටිනාම දේ, වටිනාම මොහොත, දෙවියන් තුළ ජීවත් වෙන මොහොත කරගන්න. එනිසා මේ කාලේ අපි කොහොමත් චතාරික සමයක් තුළ ජීවත් වෙන නිසා අපි දේව වචනේ ඇහුම්කන් දෙන ජනතාවක්, දින 40 යාඥාවට සම්බන්ධ ජනතාව, අද ඒක අපිට පවුල තුලත් දකින්නට සලස්වලා තියෙනවා. ඔබත් දකින්නවද? ඒක අතහැරලා දින්න. අපි අපේ මහන්න ඕන ප්‍රශ්නයක්. එසේ අතාරින්න එපා. ඒ දෙවියන් වහන්සේ අප සමගයි. ඒ දෙවියන් වහන්සේ ඔබේ මගේ දෙවියන් වහන්සේ. ඇයි අපි අතහරින්නේ? මොනවටද? ඇයි බය වෙන්නේ? මේ කැළඹිලි සහගත තත්ත්වය ඇතුළාන්ති අපි එකිනෙකා පවුල් තුළ කැළඹිලා ඉන්න මොහොත, සමාන බියට පත් වෙලා තැතිගැන් වෙලා ඉන්න මොහොතේ උන්වහන්සේ පැහැදිලිවම පිළිතුරක් දෙනවා. ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? ඇයි බිය වෙන්නේ? තවම ඔබට ඇදහිල්ල නැද්ද? උන්වහන්සේ කියනවා, මම ඔබ සමග ජීවත් වෙමි කියලා. එනිසා දුවේ පුතේ, අම්මේ තාත්තේ, උන්වහන්සේ දෙන මේ වචනේ අරගන්න, ඔබේ ගෙදර හැමදාම මේ වචනේ කියවන්න. අපිට අත්දකින්න පුළුවන් කොතරම් දෙවියන් වහන්සේ අපි ආරක්ෂා කරනවද කියලා. ඒ නිසා බිය වෙන්න දෙයක් නැහැ. හැම කුණාටුවක් තුළම, ඡන්ද මාරුතයක් තුළම, වසංගතයක් තුළම, ඇද වැටීමක් තුළම, අරගලයක් තුළම ඒ ජීවමාන ස්වාමින් වහන්සේ ඔබේ මගේ ස්වාමින් වහන්සේ, ඔබව මාව ආරක්ෂා කරන ස්වාමින් වහන්සේ, ඔබව මාව ගලවන ස්වාමින් වහන්සේ, ඔබේ මගේ ජීවිතයට රැකවරණ දෙන ස්වාමින් වහන්සේ. එනම් එදත් අදත් හෙටත් හැමදාමත් ඒ දෙවියන් වහන්සේ ඔබව මාව
ආරක්ෂා කරනවා ඇදහිල්ල තුළ ජීවත් වෙන්න විශ්වාස කරන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරන දෙවියන් වහන්සේ මම බබ උන් වහන්සේ කියනවා එහෙනම් සුදු වචනේ තුල නැවතත් ඔබට කියන ඔබ ඔය තරම් බියවන්නේ මන්ද තවම ඔබට ඇදහිල්ල නැද්ද රවි ඇදහිල්ල තුළ ජීවත් වෙමින් ඒ දෙවියන් වහන්සේගේ ආදරයට අපගේ ජීවිත රතු කරමු විශ්වාසයෙන් යුතුව අපි ආඥා කරමු උන්වහන්සේ මේ වසංගතය මේ ව්‍යසනය අපේ දේශයෙන් ලෝකයෙන් උන්වහන්සේ විනාශ කරලා දානවා වැඩි දවසක් යන්නට මත්තෙන් විශ්වාස කරන්න ඒ දෙවියන් වහන්සේ ඔබට මට ලෝකෙට මාදර ඒ උන්වහන්සේගේ මැවිල්ල අපි මැවිල්ල විනාශ කරන්නට ඉඩ දෙන්නේ නැහැ උන්වහන්සේ විනාශ වෙන්නට ඉඩ දෙන්නේ නැහැ ඒ විශ්වාසය තුළ ජීවත් වෙන්න මා ප්‍රේමවන්තයනි ආදර දරුවනි දෙමව්පියනි එහෙනම් අපි උන්වහන්සේ වෙතට හැරෙමු මේ සුද්ධ මොහොතේ අපි උන්වහන්සේට බාර කරමු මුළු ලෝකයම බාර කරමු විශේෂ ආකාරයෙන් මේ දේශය අපේ දරු පවුල් ඔබේ පවුල්වල විදේශගත වෙලා ඉන්න දරුවන් දෙමව්පියන් මව්වරු පියවරු ඒ වගේම රෝහල් ගත වෙලා ඉන්න සියලු දෙනා උන්වහන්සේට බාර කරමු මේ හැම කෙනෙක් වෙනුවෙන්ම වෙහෙසෙන රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන ඒ වගේම අපගේ දේශීය විශ්ව ආරක්ෂක හමුදාව රටේ නායකයින් වෛද්‍යවරු ඒ වගේම අනිකුත් වෛද්‍යවරුන්ට සහාය වෙන නර්ස්ලා මේ හැම කෙනෙක්ම අපි දෙවියන් වහන්සේට බාර කරමු මේ සුදු කුරුසියට උන්වහන්සේගේ මේ මහා බලය අපි අත්දකින්නට ඕන උන්වහන්සේ අපව අතරමං කරන්නේ නැහැ උන්වහන්සේ අපව තනි කරන්නේ නැහැ ඒ උන්වහන්සේට බාර කරමු ඔබ මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවනම් ඔබ දැත් වැඳගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න ඒ ජේසුස් වහන්සේ වෙතට හැරෙන්න ඒ ආත්මයන් වහන්සේ වෙතට හැරෙන්න සුදෝ පියාණනි අද දවසේ ඔබ වහන්සේට මේ සියලු දේ බාර කරනවා මේ ව්‍යසනයේ හමුවේ කාර්ය බහුල වෙලා ඉන්න ඒ වෛද්‍යවරු ඒ සදා කඩේදුක අනිකුත් සහාය දෙන සියලු දෙනාවත් ඒ වගේ මේ සදා වෙන දෛනිකව ක්‍රියා කරන සියදෙනා වහන්සේගේ අස්තේන බාර කරනවා විශේෂ ආකාරයෙන් අද දවසේ සියලුම රෝගීන්ව බාර කරන මේ ව්‍යසනයේද පත්වලා ඉන්න මිය පරලෝකයේ සියලු දෙනා වෙනින් අපි ආඥා කරනවා ඒ පවුල සියදෙනා මේ වහන්සේගේ කුරුසියේ පාමුලට ගේනවා ජීවමාන ස්වාමිනී ඔබ වහන්සේ නොදැනුවත්ව කිසි දෙයක් මේ ලෝකයේ සිදු නොවන බව ඔබ වහන්සේ සුදු වචනය තුල අපිට අද දවසේ පැහැදිලි කරනවා එනිසා ඔබ වහන්සේ අපෙන් අහන ප්‍රශ්නයයි බියවන්නේ අපි බිය වෙන්නේ නැහැ ඔබ වහන්සේ අපතුළු ජීවත් වෙන ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී ඇකින් ගලා යන්නා වූ ඒ මහා රුධිරේ ස්පර්ශය මේ පොළොව තලයට ඔබ වහන්සේ දෙන්න ස්පර්ශ කරන්න ජීවිතේ ස්පර්ශ කරන්න රෝගී වෙලා ඉන්න අය ස්පර්ශ කරන්න තැති ගැන් වෙලා ඉන්න අය ස්පර්ශ කරන්න ඒ බලයෙන් ඔබ වහන්සේගේ ජීවිත ශක්තිමත් කරන්න ඔබ වහන්සේගේ ආදරයයි අපි අත්දකින්නේ ඔබ වහන්සේ බලයයි ඒ බලය තුළ මේ සියල්ල ඔබ වහන්සේ පහව යන්නට අන කරන සේක්වා මේ කීලව ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදේසාම අප සැමට ලැබේවා ආමෙන් ජේසු පිටයි